ඔබවන් අද අපි හදන්න යන්නේ වට්ටක්ක වලින් අච්චාරුවක්. දැන් අපි බලමු ඒකට අවශ්‍ය මොනවද කියලා, ඒක හදාගන්නේ කොහොමද කියලා. මේක බොහොම පහසුවෙන් හදාගන්න පුළුවන් බොහොම රසවත් වට්ටක්ක අච්චාරුව. මේ වගේ තවත් කෑම වර්ග හදන හැටි බලන්න අපිව subscribe කරන්න, notification bell එක click කරොත් video ඔබ ළඟටම ගෙන්නා ගන්නත් පුළුවන්. මේකට අපිට ඕන වෙනවා මේ විදිහට සීනි කපාගත්තු වට්ටක්ක ග්‍රෑම් 250ක්, ඒ වගේම කුඩාවට කපාගත්ත අමු මිරිස් හෝ රතුපාට අමු මිරිස් එක, ඕගොල්ලන්ට කැමති මිරිස් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් සාමාන්‍යයෙන් කරල් පොඩි, ඒවනම් කරල් පහක් විතර මේ විදිහට පොඩියට කපා ගන්න. අවශ්‍ය ප්‍රමාණයට සුදු ලුණු ටිකක් මේ විදිහට පොඩියට කපා ගන්න. ඕගොල්ලන්ට ඕනනම් ටිකක් ලොකුවට උනත් කපන්න පුළුවන්. මෙතන තියෙනවා සුදු ලුණු බික් 4ක්. වැඩිපුර සුදු ලුණු වලට කැමති නම් ටිකක් වැඩිපුර ගත්තර කමක් නැහැ. ඒක ගුණයි. ඒ වගේම මම දාලා තිනවා බොම්බයි ලුණු රතුපාටකින් පොඩියට කපාගත්ත. මේකට මෙතන බොම්බයි ලුණු ගෙඩියකින් කාලක් විතර තියෙනවා. මේකට අවශ්‍ය නම් ඕගොල්ලන්ට රතු ලුණු, පොඩි රතු ලුණු ගෙඩි පිටින් සුද්ධ කරලා දාන්න පුළුවන් අච්චාරුවට දානවා වගේ. ඒ වගේම ලුණු මේකට අවශ්‍ය වෙනවා. වට්ටක ටික දම්ම ගන්න බාගෙට දම්ම ගන්න වතුර අවශ්‍ය වෙනවා. ඒ වගේම විනාකිරි මේකට මිලිලීටර් 100ක් මම එකතු කරනවා. දැන් අපි බලමු ඒක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මේ විදිහට වතුර ටික රත් වෙන්න තියලා ඒකට ලුණු කලවම් කරන්න. සාමාන්‍යයෙන් තේ හැඳි දෙකක් විතර දැම්මහම ඇති. හොඳට වතුර ටික නරනකොට මේක ලිපෙන් අයින් කරලා මේකට වට්ටක්ක ටික දාලා විනාඩි 3ක් විතර ඒ රසණය තැම්බෙන්න තියන්න. වැඩි වෙලා තියන්න එපා, ඒක ඉක්මනට තැම්බිලා බැරි වෙලා යනවා. මේ විදිහට විනාඩි 3ක් විතර මේක තියලා තියන්න. ඒ අතරේ අපි අර කපාගත්ත පහේ ටික මේ වගේ භාජනයකට ඔක්කොම එකතු කරගන්නවා. ඒකටම විනාකිරිත් කලවම් කරනවා. දැන් මේ විදිහට විනාඩි 3ක් විතර වතුර නටන වතුර තියාගත්ත වට්ටක්ක ටික හොඳට වතුර බේරෙන්න පෙරා ගන්න. දැන් මේ කපාගත්ත අනිත් ලුණු මිරිස් සහ සුදු ලුණු එකට ලුණු ස්වල්පයක් තව එකතු කරන්න. සාමාන්‍ය ලුණු මේ සැහැදි තේ හැදි එකහමාරක් දාන්න. වට්ටක්ක ටිකක් පැණි රසයි, ඒ හන්දා අත්‍යවශ්‍යම නෑ සීනි. පැණි රස ගන්න අකමැති අයට, නමුත් පැණි රස ටිකක් මේකට හොඳයි කියලා හිතනවා නම් සීනි මේ සැහැඳින් එකක් විතර මේකට කලවම් කරගන්න. ඒක තවත් රසවත් වෙනවා. රසය අනුව සීනි මේකට කලවම් කරගත හැකි. ඊට පස්සේ අර දම්බගත්ත වට්ටක්ක ටික මේකට කලවම් කරන්න. ඊට පස්සේ මේක හොඳට මෙහෙම විනාකිරි ටිකේ කලවම් වෙන කලවම් කරන්න. දැන් මේ හදාගත්ත වට්ටක්ක අච්චාරුව නිමෙන්න ඇරලා හොඳට නිමුණහම බෝතලයක දාලා වහලා ඕගොල්ලන්ට ටික කාලයක් තියාගන්න පුළුවන්. ඒ වගේම මේක පැත් එක්ක කන්නත්, සලාද වගේ කන්නත් බොහොම රසවත්. හොඳට නිමුණාට පස්සේ මේ වගේ බෝතලයකට අසුර ගන්න. මේකේ හොඳ පදම එන්න වට්ටක්ක සාමාන්‍යයෙන් අච්චාරුවක් ඕගොල්ලෝ හදලා දවස් 2-3ක් පරණ වුණාම තමයි රස හිටින්නේ. මේ විනාකිරෙන් මේක තැම්බෙන්න දවස් 2-3ක් හොඳට වහලා තියන්න කඩවැස්ම බැඳලා. ඊට පස්සේ කෑමට ගන්න පුළුවන්, බොහොම රසයි හොඳට පදම ආවට පස්සේ.